සම්බදු සරණයි පන්නත් හැමදිනාටම අද දවසේත් මේ පින් අන්ත හැම කෙනෙක්ම සූදානමර ඉන්නේ අපේ ජයමගේ ධර්මදේශනාව සමග ඒ ආත්මිකව කොයි විදිහටද මේ ජීවිතය අපි සාර්ථ කර ගන්නේ කියන අදහසින් ධර්මේ ශ්‍රෝණය කරඩ තිං අද දවසි අපිට ලැිලතින උරුමයන් ගැන කතා කරන දවස නමුත්තුගක් සතිවලදී අපි උත්සහ කරනවා අපිට ලැබිලතියන මේ ධර්මයම තමයි අප ලැිලතියන ප්‍රධානම උරුමය ඉතින්ගේ මාතෘකාව ඉතාමත්න අවශ්‍ය වෙනකොට අපි එදා දවසත්න් ඒ සඳහාම භාවිතා කරනඉති අපට ැ උරුමයක් තමයි මේ ලෝකේ. ලෝකයේ මිනිස්සුට නොලැබිච්ච මහා උරුමයක් තමයි මේ සිහිය පවත්තා ගැනීම පිළිබඳව ක්‍රමවේද, ලැබිලා තියන එක අපිට මං මේ මෙහම කියන්නන්නේ ුරුමේ අපිට දැනින් නැත්ති ඒ කියකයි ප්‍රශ්ණ යෙන්නේ. බටහිර වෛද්‍ය විද්‍යාව තියෙනවා ඒක ඒ බටහිර රටවල්වලට ලැවිච්ච උරුමයක් ඒක පරම්පරාවෙන් පරම්පරාවට ඒ අය එක එක පර්යේෂණ කරමින් එක නිරීක්ෂණය කරමින් නිගමනය කරමින් හොයා ගනිමින් එකක දේවල් වල් බැක්ටරියාවක යන මේ එක වල් වෛරසයක නේ එක මේකට මෙන්න මේ මෙන්න මේ ආකාරයේ ප්‍රතිදේහ නිර්මාණය කරගණ්ඩෝන මේවතම නිර්මාණය වෙන්න සරීරය මේ වගේ දේවල් කිො වගේ තින් ඒ ඒ දේවල් ලොලට ඒ දේවල් හොයා ගනිමින් යාලා උරුම කරගෙනතිගෙනවා ලොකු වෛද්‍ය විද්‍යාවක් නමුත් ඒ ඔක්කෝ මේ ශරීරය කරෙහි හි කියන් ඉටඩිය ගොඩාක් ප්‍රබලයක් මොකද සරීරයේ මෙහයවන්නා සිත. සරීරය මුණ තරං අපි පිළිවෙලකට සගස්කරගත්තත් සිතේ පොඩි දෙයක් ඇති මේ සරීරය සම්පූර්ණයෙන්ම විනාස වෙලා අන්ඩත්. ඉතින් ඒකෙහින්දා සිත පිළිබඳව මේ ලොවෙහි තියෙන නොයේකුත් ක්‍රමවේද තියෙනවා සිත සකස්කර ගැනීම ගැන නමුත් හැබැයි අපි දන්න මේ යනකුට මයින් ෆල්නසන් වගේ ඩපිවෙලවල් අරග න ඒගේ තියෙන සිහිය ගැන ඒ න්නේ එළඹි සිහියෙන් වාසය කරන්නි කියලා යාලා බටහිර ක්‍රමවේද භාවිත කරමින් සාර්ථක්‍රතිවල ලබා ගන්නවා නමුත් ඒවා පොඩ්ඩක් අධ්‍යනය කළ බලනොකොට ඒවා තුළ පැහැදිලුවම අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියන සිහිය කියන එක ප්‍රාථමිකම අවස්ථාවක් තමයි ඒ අය භාවිතා කරන්නේ නමුත් එයාලා අපිට වැඩිය මෙවෙන් ප්‍රයෝජණ ගන්නවාද කියලා අපිට හිතනවා මොකද ඒ භාවිතා කර ටික ප්‍රායෝගික භාවිතා කරනවා. ඒ භාවිතා කරන ටික ප්‍රායෝගිකව භාවිතා කරනවා අන්න ඒක තමයි අපි හිතන්නේ ගොඩාක්දුරටම අපිට තේරෙන්නේ ගොඩාක් දුරටම ජීවිතය නිවැරදි කරගන්්ඩ අපිට අවශ්‍ය කරන, වැඩ පිළිවෙල කියන හිතනි වැරදි කරගන්න ක්‍රමවේදයන් අති මහත්ව උරුමවෙලා තියෙන්නේ ඒ ප්‍රායෝගික භාවිතයන් කොහොමද සිද්ධ කරන්නේ කියලා අපිට දැනෙන ආකාරයට සකස් වෙලා තියෙන්නේ මේ කියන මේ වැඩි ප්‍රායෝගිකව සිද් කරට පුළුවන් බව ප්‍රායෝගිකවම අත්දකින්ට පුළුවන් තත්ත් තියන හින්දයි ඒ අපිට ප්‍රාෝගික කරන්න පුලන්ට දැනෙන්නේ. ඉතින් ලොවේහි තියන සිත සකස් කරන ධර්මතා අතරින් ඉහළම ධර්මතාවය තමයි අපිට උරුමලා තියෙන බදුජාන්හන්සගේ ධර්මය. ඉති ඒක තියාගෙන හඳුන්කූරුුවල්ලන එක වක් වත් ඒක තියාගෙන මේ නොය කුත්තා ආකාරයේ පුද පූජාවන් තියනෙ එකවක්වත් බුදුජාන් වන්සේ බලාපොරොත්තු වෙච්ච එක නෙවෙයි පොත්පත් ඇතුළේ තියාගෙන ඒ පොත්පත් ආරක්ෂකර ගැනීමත් බුදුජාන් බපොත්තු ච දැන්ව එකම් ප්‍රෝජණයක් තියනවා ඒ විතරක් නෙවෙයි මේ ධර්මය දර කෙනෙක් බවට එහම නැත්තන් ධර්මය තමන්ගේ පැත්තෙන් දකින්නේ නැව තමන්ට ගලපාගන්නේ නැතුව අපිට ඉදිරියට යමක් ගැන හිතන් පුළුවන්කමක් නැ මොකද අපේ ජීවිතය කොහොමත්ම සකස්කරගන්ඩ බැහැ අපේ ජීවිතය කොහොමත්ම සකස් කරගණඩ බැහැ. අපි නිවැරදිව ඒ ධර්මය අපේ පැත්තෙන් හොඳින් ගලප ගලපා ගලප ගලපා දන්න දේවල් ටික අපේ ක්‍රියාත්මක භාවයක්ත් එක් ගලපමින්, තමන්ගේ අඩුපාඩු සකස් වෙන විදිහට සිහහි පවත්වා ගත්තේ නැත්තං කවදක්වත් ජීවිතය සකස් කරගන්න බෑ. ඉති එහෙම ඒ අපේ තුළ උපදින දේවල්. අපේ තුළ උත්පාදනය වෙන දේවල් අපේ පැත්තෙන් නිර්මාණය කරගන්නේ නැතුව අපේ තුළ උත්පාදනය වෙන දේවල් අපේ පැත්තිෙන් සකස්කරගන්නේ නැතුව අපිට මේ ධර්මය කොහොමත්ම හදාරන්ඩ පුළුවන්කමක් නැහැ. ඒ මොකද ඉදිරියට යන්ඩ තමග නිරීක්ෂණය කරන්න තු නිරීක්ෂණය කරමින් ඉගෙනගත්ත ධර්මය තමන්ගේ පැත්තෙන්. වේදනවල්, සං්ඥාාවල්, සංස්කාරයන් විඤ්ඥාණය ඒ වගේ සරීරය මේගේ සකස්වඩ හේතුමුණුවද මේ සකස් වඩ මේ කොයි විදිරධ හැසිරෙන්නේ හිතේ හැසිරීම කොහොමද. එතකොට මනසිකාරය කියන්නේ මොනාද මනසිකාරය කියන එක මගේ තුළ වර්ධනය වෙන්ට සකස්කරගත්තහ මට කොයි වගේද මේ ලැබෙන තත්ත්වයන් මොනවද මේ වගේ බහෝදේවල් අපේ පැත්තෙන් අපි නිර්මාණය කරගණ්ඩම ඕනෑ. ඒ බහෝදේවල් අපේ පැත්තෙන් අපි උපයාසපයාගණ්ඩ ඕනේ එහෙම උනොත්තමයි අපිට පුළුවන්කම තියෙන්නේ. ජීවිතය අවශ්‍ය කරන තැනට ගණ්ඩ හ ජීවිතය අවශ්‍ය කරන තැන්ට ගණ්ඩ පුලුවංකමත් තියෙන්නේ එහෙම වුනොත් තමයි ඉතින් ඒක නිසාවෙන් අපි කොයි විදිහකින් හරි අපේ හිත සකස්කර ගණ්ඩ ඕනෑ අදාළ කරුණු අපේ හිතෙන් නැගිදායන විදිහට ධර්මයත් එක සංසන්ධනය කරමින් ධර්මයත්ක සසන්ධනය කරමින් ධර්මය කියලා කියන්න පිගෙන ගන්න ධර්මතා ඔක්ොමගත්ොත් අපේ ක්‍රියාකාරිත්වයන් අපේ ක්‍රියාකාරීත්වයන් සිද්ධ වෙන ආකාරය ඒවගේ ඒට හේතුවෙන දේවල් ඒ සමුතුලිත කරගන්න විහ නක දේව සිද්ධ වෙන න ඒව නවත්ත ගන්න දිහ හොඳ දේවල් ඇතිකර ගන්න විදිහ මේ වගේ නොයෙකුත් ආකාරයේ නොයෙකුත් ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව ගොඩාක් අවශ්‍ය කරන ැනුවත් කිරම් ටික මයිධර්ම තුර තියන ඒක අධ්‍යනය කරන්නේ නැතුව කටපාඩන් කිරරිමුවක්ත් මම කියන්නට උත්සාහ කරන්නේ පොත්පත්තා රක්ෂ කිරීම ඔය අනිෙකුත් කියන පුද පූජාවන් ආදිය පැවැත්වීමෙන් කිසිදු පලක්තියනවද බුදුරජාන් වන්සි දේශනා කරන්නේ කටපාඩන් කර ගැනීමත් පලක් නෑ කියලා තමන්ට ය කියන ඔක්කොෝම අනුන්ට පලක් තියෙනවා තමන්ට ලෝකෝතර වසයෙන් පලයක් නෑ කටපාඩන් කර ගැනීම විතරක්ක එක එකක් විතරයි එතන නැවතුනොත් එතනින් එහාට තමන්ගේ පැත්තෙන් දැහිතන්ඩු අපි ධර්ම කරුණ ගඩාරගෙන කටපාඩන් කරා කියලා කෝ මට තරායනක අඩුවෙනවද තරහා යනක අඩුකරගණ්ඩ අවශ්‍ය කරන ක්‍රමවේයක් ඒ කටපාඩම තුළ තිබ්බා කියල කියඩ දති යාආාත පටිවිනේ සූත්‍රය හෝ ගාත පටිවිිනේුත්‍රය හෝ තිෙන රණනාටික හර කටපාඩන් කර ගන්න කටපාඩන් කර ගත්ට ඒක හොඳයි වෙන කෙනකුට කියල දෙන්න හැබැයි කටපාඩන් කරගත්ත කෙනා ඒ ක්‍රමවේද ටික තමන්ගේ පැත්තෙන් භාවිතා කරන්නේ නැත්තං ඒ ක්‍රමවේදටික තමන්ගේ පැත්තයෙන් භාවිතා කරන්නේ නැත්තං ඒ කටපාඩමින් ඇතිවෙන පලක්නං නැතමය කටපාඩමින් ඇතිවෙන පලයක් නම් නැහැ තමන් ඒවා භාවිතා කරන්නේ නැත්තා. ඉතිං ඒක තමයි අපි ගුඩාක්ම හිතන්ඩ ඕන කාරණාව අපේ ජීවිතයේ කොයි තරංවත් හැම මොහොතකම ඉතාමත්ම නිවැරදිව මේ ජීවිතය ගත කරඩ අපිට පුලුවන්කම තියෙන්ඩ ඕනෙ ඒ සඳහා අපේ පැත්තිෙන් අපි නිවැරදි සිතුවිලි එන විදිහට මේ හිත සකස්කර ගණ්ඩෝඕන ක්කහමතියෙනවා. ඒකම අපට ලොක රුමයක් විදිර දැනෙන් ඩුවඕන ම මගේ ජීවිතය හදාගණ්ඩ මට ළුවන්කමති න සහවර්ධනය කරගණඩ ඉති ඒකට අපි ඊයේ පෙරෙද දවස්තේකෙත් සාකච්ඡා කරයේ අදාල මෙනිෙහි කිරීම් කරණ්ඩ ඕන කියලා. තැන් අද ඒකටම තාව දිගුවක් විදිහයට අපිට ලැබිලතියෙන මේ උරුමය අපි උරුම කරගණ්ඩ හැම් බෙලේම උරුමය උරුම කරගණ්ඩ ඕන හුඟක් අය ෞ කිකව වනත් ැබි තිය දවල් උරුමරග නැපිනවත් ඒ එක මේ එකකටම අපිට උදාහරයක් විදිර ගණ්ඩපුලුවන් සමහර දරුවඉන්නවා තමන්ගේ පියවරුමයෙන් ලැබෙන දේවල් තියෙනවා ඒ දේවල් ඊටත් අඩ වර්ධනය කරලා තමයි ජීවිතයෙන් සමගන්නේ. සමහර දරුවුඉන්නවා පියවුරුමෙන් ලබෙන දේවල් ඒහා සමානවර්ධනය කරලා ජීවිතයෙන් සමගන්නවා. සහර අයින්න අපිියවුරුමයෙන් ලැබෙන දේවල් අඩු කරලා තීට වැඩිය අඩුවෙනවා ඒවා පාවිච්චි කරලා ඒ ටික් නාස්ති කරලා තිබ මට්ටමට වැඩි අඩු කරනවා. සමහරයි ඉන්න පියවරුමෙන් ලැබෙන දෙවල් නැත් කරම නැති කරනවා. ඔය අතේ සමහරය ඉන්නවා පිය උරුමයෙන් ලැබෙනදේ පාවිච්චි කරන්නේ. එක උරුම කරගණ්ඩවත් බෑ ඒ නැති කරනට වැඩ න උරුම කරග්ඩවත් බැරු තියෙක හොඳයි නමුත එක පාවිච්චි කරගන්ඩේ උරුම කරගණ්ඩ. න්න ඒ වගේ තමයි සමහර ඇත්තෝ මේ ජීවිතය ගෙවනකොට ලැබිච්ච ධර්මය තියෙනවා ඒක පෙනිපෙනී ළඟ තියෙනවා ඒක පාවිච්චි කරගන්න එක උරුම කරගන්න නෑ. ඒක උරම කරගන්න අපට ඇත්තරම උරුමට ලැබච්ච දෙයක්. ඒන්නේ අපි හොඳරම දන්නවා මේ අපි බලාත්කාරයෙන් ගෙනන ගත් දෙන්නේ පුංචි කාලේ. ලා බුද්ධන් සරන්නන් ගච්චාම දම්න් සන්නන් ච්ාමි සංගන්සන්නන් ගච්චාම මේ විදියට අපිට හැම වෙලේම අපි පන්සලට එක්කං යනවා ධර්මය කියල දෙෙනවා ජාත කතා කියලා දෙනවා මේවා අපිෝනිකම් පුහුණු කරනවා අපේ සීලලා චිල අම්මලතා ත්තල අප පුහුණු කරනවා මෙන්න මේ විදිහ ධර්මය තුළ හැසිරෙන් ඩෝන මේ විදිට තැනකර ගිල්ලා පන්සලට ගිලා ඉන්ඩෝන මෙහෙම වදින් ඩෝන මෙහෙම යොකෝම සහ ගතිගුණ සිතුවෙද තුලිපුංචි කාලම සකස් කරන සතෙක් මරන් හොඳ නෑ හොරකම් කරන්න හොඳනෑ ඉතින් අපි උරුම කරගෙන ඒ උපත්තිය ලබල තිෙන්නේ සසර අපිට නොලැබිච්ච මහා ලාභයක්කක උරුම කරගෙන තමයි තියෙන්නේ අපි ඒ ධර්මය ඉතින් අන්න උරුමය නැති කරගන්නේ නැතුව කටයතු කරඩ පුළුවන්වෙෙන් ඩඕෝන හුඟක්කායිඒකයි මංකවේ ලබිච්ච රුම උරුම කරගන්නේ නැ කියලා ඒ තමයි මේ තියෙන ක්‍රමවේද එකක්වත් පාවිච්චි කරන්න ලෞකිකත්වයට පවා. ලෞකික ජීවිතේතුන් අපිට ලෞකිකව අපිට විභාගයක් කරගණ්ඩ තමන්ගේ කුම නොහු වැඩ පිරිවලක් ව්‍යාපාරයක් වගේ දෙයක් වර්ධනය කරගණඩ එහෙ මේවා කරගඩ ගියාම. එක දිගට ඒ අරමුණ ජයග්‍රහණය කරනකං. ලෞකිකත්වය තුළ ගමන් කළ යුතුව තියෙනවා. එක දිගට ඒ අරමුණ ජයග්‍රහණය කරනකං, අපි ලෞකික ජීවිතය අර්ගෙනයන්ට ඕන ඉදිරියට බාධාවෙන්ට නොදී. බලන්ට පින්ඩොන්නේ ඒ පිළිබඳවත් සහියක් තියෙන්ට ඕනෑ. දැන් තමන්ගේ ව්‍යපාරය කළ හෙදන් ඒ සමහර අයට අකුසල් ඉස්මතුන් හම ව්‍යාරය බංකොලොත්වෙන වද කිෙවක්වක් දන්නේ නෑ. ලොකු ව්‍යාපාර එක පාර්ටම කඩාගෙන වැටෙන්නේ ව්‍යාපාරය තුළ තමන්ගේ චරිියාවේ ප්‍රශ්න තියෙනකොට. හරිද? ව්‍යාපාරය තුළ තමන්ගේ චරිියාවේ ගැටලු තියෙනොකට තමයි ඒ තැනැත්තාට ඒක ක්‍රියාත්ම කරගණ්ඩ බැරිවෙන්නේ. ඉතින් අන්න එහෙම අපේ පැත්තෙන් අපිට තියෙන ගැටලුකාරී තත්ත්වය අපි සකස්කරගණ්ඩ ඕනෙ. ඒ සකස්කර ගැනීම සඳහා නිබාධව නිරතුරුව අපි සිහියෙන් යුක්තව කටයුතු කරඩ ඕනේ. දැම් බලන්ඩ මේක අපි තේරෙන විදිහට ගත්තොත් අධ්‍යාපන කරන ළමයකුුණත් එක දිගට තමන්ගේ අධ්‍යාපන කටයුතුවලට කැප කිරීමෙන් කටයුතු කරන්නේ නෑ සමහර දවසල් ලොකු කැප කිරීමත්තියෙනවා සමහ දසොල්ට නෑ එතකොට මේ අපේ හිත ගැන අපේ වැඩපිළිවෙලා ගැන අපිනිකං ආපස්සට හැල්ල තුට්ටක් බලන්න හොඳටආසටට මේ වෙලාවම පසුගේ සතිය ගේෙවිච්ච හටි බල සතිය මගේ හිත කොයි තරන්නම් මං යායුතු අරමුණ තුළ හිටියද කියල බලන්න සතියක් ගත්තහම ඒ ගතවෙච්ච සතිය තුළ මගේ ජීවිතය ලෞකිකව හෝ ලෝකෝත්‍රර හෝ වර්ධනය කරග්ඩෝනෑ කියලා සිතුවිලි ඇතිවෙලා තිබ ලෞකිකව හෝ ලෝකෝතරව හෝ වර්ධනය කර ගණ්ඩෝනෑ කියලා සිතුවිලි ඇතිවෙලා තිබ් මගේ මේ පසුගිය සතියේ ඒ සිතුවිල්ල ප්‍රබල කරගෙන ඒ අරමුණ කරහි මම වැඩි අවධානයකින් කටයුතු කරපු වාරගාන කොච්චර අඩුද නැත්තම් වැඩිද කියල බලන්ඩ වෙනත් දේවල් ලොට හිතයොමු කරගෙන දැඩිව ඒ දේවල් එල්බගෙන කටයුතු කරපු ස්වභාවයද එහෙම නැත්තං ඒ අරමුණේම හිටිය ස්වභාවද වැඩි කෙර බැලුවෝත් සතිය පිස්තු වගේ දැනේ හිත ගත්තොත් එෙමනිකං. දුවපු නැති තැනක් නෑ වගේ පැය ගනං සමහරලාට පැ තුන හතර වෙන අරුණුව ගැන කි තේරුමක් නැති අරුණුවලේ ඒක වැඩ කරලා එකඒ දෙවල් දිහා බලාාගදලා රපවාහිී දිහා බලාගිදලා. අල්ලාප සල්ලාපවල කිසිීම තේරුමක් නැති දේවල්වල නිමක්න වෙලා හිටපු අවස්ථා මේ හිත පාලනය කරගන්නට බැරු සමහට ගොඩක් වැරදි කරපු අවස්ථා. තමන්ගේ පෞර්ෂයට ලොකු හානියක් වෙන දේවල් සිද්ධකර පවස්ථාව ඕන තරන් ඇති ජීවිතේ. සතියක් ගත්තොත්. ඔන්න ඔය සතිය හැදෙන්ඩෝන තීවරව තමන්ගේ අරමුණට රිජුව යන විදිහට හැම සතියකම වැඩ පිරිිවෙල තමාන් ළඟ තියෙන් ඕොන එකකට සිහිය පවත්ත ගණ්ඩ අනිවාරයම සැලසුම් හාදන්්ඩෝනය. ලෞකිකත්වය සැලසුම් කරන්න එතකොට ලෝකෝත තත්වයට පුහුබී මක්කයක මොකද ෞකිකත්වයට වැඩිය ෝතර තත්ත්ව ර්ධනය කර ගැනීම ඉතාම අපහසු දෙයක් ඉතාම අමාරු ගොඩක් අමාරු දෙයක් ඉතින් අන්න ඒක තමයි අපි හැබලීෙන් බලන්ඩුව නෑ මේ ලෞකිකත්වයෙන් ඔබබට ගිය ලෝකෝත්තර ස්වභාවයක් කියලා කියන්නන්නේ හෙන ලෞකිතත්තය උඩ ඉඳැලා ලකෝතරතත්වට නගන්නේ ලෞකිකත්වය අසාර්ථකයිනං ලෝකෝත්තර තත්ත්වයකට යඩ පුළුවන්කමක් නෑ ඇත්තටම බෑ ලෞගික අසාථකය කියලා කියන්නේ කෙනෙක්ඇයි රස්සාාවක් කරන්න නැත්තං නැත්තම් විවාහ වෙලා නැත්න් නැතම් විවාහය දෙදර ගිල්ලන අනිවතම සාර්ථකන් කියලක කියන්නේ නෑ පන්නත්න ලෞකික ජීවිතය තුළෙනෙක් ඉතාම තෘප්තිමත්ව ඉන්නවානං වේදනාඇති කරගන්න නැතුව උපේක්ෂාවෙන් වාසය කරන්න පුළුවන්කම උපදවාගත ර ලෞකිත්තය තුලයි එන ගැටනුවරදී. යා ලෝකෝත්තර පැත්තට නැබුරුවෙන්ට පුළුවන් තත්ත් එක ඉන්න කෙනෙක්. එහෙම නැත්තං අපි උපේක්ෂාවක් නැතුව මට මේ දේ ඕනමයි මට මේදේ නැතුව බෑමයි මේදේ නැත්තම් මම මැරෙනවාය කියන තැනකට නං ලෞකික තත්වය ඇවිල තියෙන්නේ ඒ දෙත් තියෙන වතින් තමල්ලඟ තියෙනවා නමුත් එවැනි තත්වකට නං ඇවිලා තියන්නේ එවැනි තත්ත්වයකදී ඒ තැනැත්තාට හෝ තැනැත්තියට ගැටලුවක් තියෙනවා එයා ගේ පැත්තෙන් ඒ ලෞකිකත්වය අසාර්ථකයි ලෞකිකත්වය තුළ තියෙන දේවල් ගැන ඒතරම් ලොකූ අසාර්ථක මත් තියෙනවනම් ලොෝකෝතර තත්ත්ය වර්ධනය කර ගන්නති නිටකඩ ගොඩක්ම අඩුයි ලෝකය ඉක්මවා යන මට්ටමකට තමන්ගේ හැකිියාවන් දියුණු කරගණඩති අවස්ථාව ගොඩක්ම අඩුයි ඉතිං ඒක තමයි අපි ගොඩක් හොඳින් තේරුම් ගණඩ ඕන දේ ලෞකිකත්වය තුළ සාර්ථකෙන්න්න ලෞකිත්ය තුළ සන්තෝසි උපදදිින් ඩෝන ඒ සන්තෝසය අර හොරකංකරලා එකනි විෂම වූදවල්ලොලින් ලබන සන්තෝය නෙවෙයි. යහපත් දේවල් සිද් කල සන්තෝසය උපදදිින්ඩෝ නෑ. ඉතින් එහෙම කරන්්ඩ නං ඒ පිළි බඳව මොකද අයහපත් පැත්තට අපේ හිත නැබුරුවෙන ප්‍රමාණය ඉතාම වැඩි. ඒක සංසාරක ජීවිතයේ ස්වභාවය නොයෙකුත් බැඳීම්වලට නොයෙකුත් වැදි වැඩවලට, දෙවල්වොට අප හිත නැබුරුවෙන ගොඩක් වැඩි සාමාන්‍ය ජීවිතයක් ගත්තොත් එහම කෙනෙක්ගේ. එතකොට ඒ තත්ත්වයන් වලින් අතමිදිලා දියුණු තත්ත්යකට යන්ඩ නම් අපේ හිත දියුණුවඩම ඕන. ඒ ලෝකෝත්තර තත්ත්ය එකට යන පැත්ත වගේම ලෞකික පත්තරත් අපේ හිත දියුණුුවෙන්ඩ ඕන එහම දියුණුවකට පත්වනොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඉ ඔබ්බට තිබියයුතු කාරණාවන් පිරිබඳව නිවැරදිව තීරණයක් ගරගෙන ඉස්ස රහට දවසින් දවස දවසින් දවස දවසින් දවස සාර්ථක වන්න විදිහට සතියක් නිවරදි කර ගරක්ස ටත් වැඩි හොඳදර නිරදි ගතරන්න පුළුවන්ෙන්ට නිරං සස ඉටත් ඩිහොට නිිසතී ිට අන්න එහෙම නිරවුල්ව ගත කරන්න පුළුවන් තත්තකට පත්කර ගන්නට තමයි අපි හැම්බලේඒ මුත් සහ කරන්න ෝල් ඒර් මයිෝ සිහ කියන එක තිේඩෝ නෑ ගත කරන හැම නිමේශයකම. හැම නිමේෂයකම තමන්ට තමන්ගේ අරමුණ පිළිබඳව ලෞකික ලෝකොත් තර අරමුණු පිළිබඳව සිහිය හැම වෙලහම තියෙන්ඩන. ඒකට අදාල මෙිෙහි කිරීම් කරමින් මෙිහි කිරීම් කරමින් ඒ මෙිනිහිකිරීම් තුළින් තමයි මේ නිවැරදිව සකස්කරගත් යුතු තියෙන්න්නේ ඒ මෙනිහිකිරීම් මූලිකරගෙන තමයි නිවරදිව සකස්කරගත යුතු යෙන්නේ. ඉතිං ඒකට අපි කවුරුත් පෙළගැහෙන්න්ඩ ඕන රණාවක් නැවතවතාවක් හිතන්ඩ ජීවිතය ගැන නැවත නැවත නවත නවත හිතලා ඒ කාරණාවල්ට පෙළ ගැහෙන්ඩ පෙළගැහිල මේ සිද්ධ කරගෙන හන් ගතයුතු උපරිම කැපකිරීම උපරිම උත්හය ගත යුතු තියෙනවා. ඉති මේක මොකක් හරි ප්‍රයෝගික ක්‍රමවේදයක් යොදාග්ඩ ඕන. හිද ස්සල්ල එකක් මොක හරි තෝරගණඩ. අපි පින්නත්න තියෙන දුරලම තැන්. රලමතැන්ට පහරදිෙන් කෙනකට වැඩිපුරම තියෙන්නේ තරහායනක නම් අ හිතනව වැඩිපුර දෙනකුට මගේ ජීවිතය අසාත් කරගන්නඩ හේතුවෙන පළවෙනි දේ තරහයනයක. එහමනැත්තන් අප හිතමකෝ කම් ඇැලිකමනම් එහමනැත්තන් අප හිතමකු දැඩී බැඳීම් ඇතිකරගන්න කෙනෙක්නා සංමේදීව හරයට බැඳීම් ඇතිකරගන්න සවභයක් තියෙනවනවා එහමනැත්තං කෙනෙකුට තියන්නේ ධර්මය තුළින් පෝෂණය වෙන් ඇතිවෙන්ට තිෙන කාරන ධර්මය ගන සැකයක් තිෙනවාන ඉතින් ඒ වගේ මුුණහරි කාරණාවක් තමන්ට හානි වන හැමිලියෙන් වැඩ කරන්නතින වැඩේ හඟා පස්සට කල්දාන කෙනෙක් නම්. සමහරයිනවා හරියට වැඩ කල්දානෝ හඟා තමන්ගේ අඩු පාඩු ොයාගන්නට. තමන් ජීවිතය සහර විට රාගාධී කෙරෙස්තර්මුවලට ද්ද බල ඇලීමක් තියෙනෙන සමහට සල්ලාරකමක් ඒකන්නේ එම නම් බේබතුකමක්ෙන් පුලොන් මද්‍රභය වලට රැත්තහ සුරාපානයට බොහෝම ඇලීමක් තියෙන කෙනෙක් වෙන්ඩ පුුවන්. ඔය වගේ මොනහරි අකුසලයක් තමන්ගේ පැත්තයෙන් ප්‍රබ නං. හුඟා වෙලාවට වෙන්නේ අන්න ඒ අකුසලයම තමයි මුළුත් සංසාරික ජීවිතයෙන් විනාස කරන්නේ. සසරම විනාසවෙන් ඇතිමේ එක අකුසල ධර්මයක් පහස ලැබීම, එ අකුසල ධර්මයක පස සංසාරක ජීවිතේම, ැට්ලුකාරි ත්යක් උදාවෙන්ඩ ලොකු හේතුවක් වෙනවා. එතකට එහෙම නං අපි බලන්ඩ ඕනෑ මෙයාගේ මේ සංසාරික ජීවිතය තමන්ගේ මේ සංසාරික ජීවිතය විනාස් වෙන්ඩ හේතුවෙන අකුසලය මෙන්න මේකයි මෙන්න මේ ගත් එක්ක මං සටන් කරන්ඩ ඕනෑ කියලා. ඒ අකුසලේ විතරක් හරි අරගෙන ඒ අකුසලයටට ප්‍රතිවරුද්ධ කුසලේ හොයන්ටධර්මය තුළි. හොයලා, ඒක විතරක් අරමුණු කරගෙන සතියක් දෙකක් පුහුණුවීම් කරන්නඒ අකුසලයක් එ සටන් වැද පුහුණු කිරීමෙන් අනෙකුත් අකුසල් ඇතිවෙන වෙලාවල් වලදී ඒවායින් මිදිලා කටයුතු කරන්නඩ තමන්ට ලොක්කු ශක්තියක් උපදිනෝ. ඒන්ට ඔක්කොම් පැත්තකින් තියලා අපි කරන කියන ඔක්කොම ධර්ම කටයුතු තියෙනවම් ඒ පොඩ්කට පැත්තකින් තියලා ඔන්නව කියන විදිහට එක අකුසලයක් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙන එක කුසල ධර්මයක් අරගෙන ඒක න නැවත ප්‍රගුණ කරන්න රි එහෙම කරොත් වැඩි කාලයක් යන්නට මත්තෙන් හැකියාවක් ලැබෙනවා ඒකෙන් ගැලවෙඩ ගැලෙන්ඩ පුුවන්කම තිබුණොත් ඒකින් ගැවඩ යම්කිසිේ අකුසලයකින් ගැල ඩුවන ක්‍රමවේද පාවිච්චි කර වෙනවා. අකුසලයකින් ගැලවෙන්ඩුවන ක්‍රමවේද පවිච්චි කර පම වෙනත් අකුසල් එනකොටත් තමන්ට අධදැකීමක් තියෙනවා මේවැ ගැලවඩුවන ක්‍රමවේද තියෙනවා කියලා දැනන අධදැකීම තියහිද අන්න අර සැකයක් කියල තිබබ තත්ත්යක් තියෙනවානං ධර්මය ගැන ඒ සැකයත් දුරුව ලා යන යි මේ තමාන්ට ප්‍රත්්‍යයක්ෂව තේරෙනවා මේක කරන්න පුරුවන් දෙයක් කියලා. එතකට අපි සිද්ධ කළ යුතුව තියෙන්නේ අපේ ජීවිතය සාර්ථ කරගණ්ඩ නම් තියෙන අඩුපාඩු වැඩියම ලොකුම අඩුපාඩුව හෝ වෙනත් ප්‍රබලව දැන් අඩුපාඩුවක් නිවැදි කරගණ්ඩ සැලැස්මක් හදලා. ඒ අඩුපාඩුව සිද්ධ වෙන්නේ න ිද හිඳනන් ඒ අඩුාඩු සිදවෙන්නේ ව්‍යාපාදය හිදඳනං ඒ අඩුපාඩු සිද්ධ වෙන්නේ මොුණහර දේකරතිය අධික කැමැත්ත හින්දනම් ඒවගේ කාරණාව හොයන්ඩ එකක් කරගෙන ඉස්සෙල්ලාම හොයලා ඒක නැතිකරගන්න පිළිවෙලක් ඒ අඩුපාඩු නැතිකරගන්න කොහොමද කියන ක්‍රමවේදයක් හොඳින් බලන්ඩ හොඳට හම්බේ ධර්මය තුළින් එවැනි ක්‍රමවේදයක් අපිට පාච්චි කරන්න පුළුවන් කියලා ඒ ක්‍රමවේදය අපි ඉතා හොඳින් විස්තර කරගෙන කොයි විදිහටද කරන්න කලා කල්ල න මිත්‍රේ කාශ්‍රය කරගෙන හරි එකක් කරන්න. මගේ අවවාදය. අඩුම තරමින් එකක් තමන්ගේ පැත්තයෙන් තියෙන නිවැරදි කරගඩ උත්සහ කරන්න බොහෝ ට පුළුවන් වේවි කිසිම ගැටලුවක් නැතුව, එනෙ එන බාධක එද්දි සිහියෙන්ම ඉන් මොකද තියාගණ්ඩ ඕනසිහය මම මේක කරන්්ඩෝනෑ මේ අඩුපාඩුව තියාගෙන මම ජීවත් වෙලා හරින්න නෑ මේ කවදාවත් ඉවරවෙන එකක් නෙවෙ මේ කවදාක්වත් ඉවරවෙන එකක් නෙවෙයි. කොච්චර අඩුපාඩුව තියාගෙනමන් ජීවත්වෙන්ට හැදුවත් මට ලොකු සහනයක් ඇතිවෙන් එනැ හැ. මට ු පාඩුව ෘපතිමත් කන ක්‍රමේමක් වැද දඩුපාඩුක්ති නොට හැමවලේ ඒ තෘපතිමත් කරන අකුසලක් න පාඩුවක් කියන්නේ. එහෙම කරන්න ගියාට හරි යන්න නෑ. ඉති ඒක හින්දම අපි කොයි විදිහකින් හරි මේ අඩුපාඩු නැතිකර ගැනීමේ වැඩපිරිිවෙල අපේ තුළින් උපදවා ගණ්ඩ ඕනෑ. ඉති ඒක හින්දා. ඉතාමත්ම නිවැරදිව. ඉතාමත්ම නිවැරදිව අපේ ජීවිතය සකස්කරග්ඩ, අපි කොහොම හරි කොයි විදිහකින් හරි කටයුතු කරන්න ඕෝනෑ කියන එක හිතලා ජීවිතයේ සාර්ථකම කරගණ්ඩ ඕන කියලා නවත නැවත හිතලා ආදීනවානිසංස මෙනෙහි කරලා මේ අඩුපාඩුව සකස් කර ගැනීමේ තියෙන ආනිසංශවාරයත්න් මේ අඩුපාරුව සකස් නොකරගෙන වාසය කිරීමේ තියෙන ආදීනවත් මෙණහිකරමින් මොන විදිකින් හරි ම මේ අඩුපාඩුව සකස්කරගන්න ොකර එකක් හදමු කියලායි මගේ යෝජනා කරන්න හදන්ඩ ගිහාාම අපිට එකම අඩුපාඩුවල් ලොකුව එකක් තමන්ගේ හදාගණ්ඩ ගිහාාම ඒ අඩුපාඩුව සකස්වීමෙන් තමන්ගේ තුළට ඇතිවෙන ලාබය සහ ඒ අඩුපාඩුව හින්දා ඇතිවෙච්ච පීඩාව නැති වෙනකොට. අපේ හිත මහා ප්‍රීතියකට පත්වෙනවා. හැමවෙලේම අර ඔය කියන අකුසලයකට, බරවලාතියන යම් අඩ පාඩුවත් තියෙනන එකත් එක් ලොු පීඩාක් තියෙන වා අපි කවරු ැනගන්ඩ න එකත් එක පත්චත්ආප තියෙනවා පීඩා තියෙනවා කරගණ්ඩ දෙයක් නෑ මං මේ දේට ඇකැන එබබැහික් වගේ තමයි වැඩි පාඩුව කියලාෙන මටේ දේ කරන්නඩ සිද් වෙලා තියවා සමහට ඒක කෙනෙක්ක හිතින බැඳීමක් වඩ පුල. බැඳීම හින්දා මට ගැලවඩ විදිහක් නැතුව ඉන්න කියෙලාගේ අදහසක් අප පැත්තියෙන් තියෙන් ඕන තින්හෙම දසක් යායගෙන අපි මොද කරන්නඩ ඕන ඉතාම හොඳින් තේරුම්රගෙන කටයුතු කරන්ඩු මේ කියන කාරණාව ඉතා පැහැදිලිව ජීවිතයේ ගොඩක් නිවැදි කරගන්නඩ බලාගෙනයි වැඩ කටයුත්ත සිද්ධ කරඩ ඕන. හැම්බලේ මේේ අද තේරුන් කොහරිම ජීත තිය අඩුාඩු සකස් කරගන්න කිය මකදමට රුව ච දර්රම භා කරවා කියලා එකද ඒ සිහිය ඇතියෙන්ට නැවත මෙිහි කරඩ නැව නැව නැවත නැවත මෙිහි කර මෙිහිරර මෙහි කර. තමන්ගේ පැත්තෙන් ඉතාම ඉහල මානසිකත්වයක් ඇති කරගන්නේ කොහොමද කියලා බලන්ඩ උපේක්ෂ සහගතව ජීවත්වෙන්ඩ ගැටෙන්නේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මුලාවට පත්වෙෙන්නේ නැතුව කටයුතු කරන්න පුළුවන් තත්ත්යක් තමන්ගේ පැත්තෙන් උපදවා ගණ්ඩ ඕන එහෙම තමන්ගේ පැත්තෙෙන් ඒක උපදවා ගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා කොහොම හරි ජීවිතයේ සාර්ථකම සාර්ථක තැනකට ග්ඩ. ඒවා කොයි විදිහකින් හරි අපිට අවශ්‍ය කරන වැඩපිළි වෙල හදා ගණ්ඩෝනෑ ජීවිත එනි වැදි කරගන්ඩ. ඒකට හිතේමයි ඒැ අපි දිය යුතු කළ යුතු දේ නැත්තන් ද යුතු බෙහෙත නැත්තන් ක යුතු බෙහෙත අපිහි මුක අපිම අපි කරගන්නඩනු බහෙත් ැල්විය යුතු තැනට විහෙත් ගල්වන් ඕෝන. ඒකැන හරියටම කළ යුතු දේටම ඒක කරන්ඩ ඕනෑ. වෙන තැනක බෙද්ගැල්ලුවා කියලා ලෙඩේ හොඳ වෙන්න. හරියට තිතටම බේටික දෙන්නට ඕනෑ ඒහින්ද මේ හිතේ වරදින තැනව හරිටම හොයාගන්න. ඒ වරදින තැන හොයාගත් තහම ඒකට ප්‍රතිකාර කරන්්ඩ හාරි අමාරුයි. ඇයි දන්නවද අපේ හිත කැමතින අපිටම ප්‍රතිකාරයක් කරගණ්ඩ. හරියට මේක නිකං මෙල නොවිච්ච කුළු හරකෙක් වගේ. ජීවිතයේ හරිරණකං මෙල්ල වුනේ නැති කුළුහරකෙක් වගේ නලියන දඟලන පොඩ්ඩ ඇත්තම් පැන ගණ්ඩ බලන්න එකක් තමයි මේ ජීවිතය කෙලක් යඉති ඒක හින්දා අනිවාය අනිවාරයම බලන්ඩ ඕන අනිවාරයෙන් බලන්ඩ ඕනු කොයි විදිහකටද අපි මේක බේරගන්නේ කියලා මොකද තමන්ගේ පැත්තෙන් හිතත් එක්ක කරන ගණ දෙනු ඉතාම පහසුයි කියන එකයමං අමතුයින් කියන්නට ඕන දෙයක් නෙවෙයි තමන් දන්නවා. ජීවිතේ අසාර්ථකෙන්ට ඔය කම් වැලිකං වගේ දේවල් නැතන් ය කියන ප්‍රධාන වැරදි. ජීවිත සාර්ථකත්වයට කොච්චර බාධාවක් වුනාද කියලා. ජීවිතේ සාර්ථකම සාර්ථක තත්ත්වයට මොන තරන්නම් බාධාවක් කුනාද කියලා. මේ පින්වන්ත අය හොඳදටම දන්න ඉතිං ඒක කරද්දී මතකතියාගණ්ඩ මේ අපි දැනගෙනම. හොඳටම දැනගෙන. හොඳට ැන මේ ගෙවන ජීවිතය මෙන්න මේ තරම් ගැට්ලුකාරී තත්වයක් තියෙන්න කියලා. එහෙම දැනගෙනත් අපිට මේක කරගණ්ඩ දෙයක් නැති තත්වකට පත්වෙලා තියෙන ස්වභාවය. කරගණ්ඩ දෙයක් නෑ කියලා කියන්නේ. ුවමනාවතියනවා මෙන්න මේ තත්වයෙන් මට දියුණුවෙන්ඩුවමනාවතියනවා මේ දත්වේ මට මගේ ජීවිතය සාර්ථ කරගඩුව මනාවතියෙනවා නමුත් ඒක කරග්ඩ තමන්ටම හැකියාවක් නැති බව හොඳින් තරු ගණ්ඩ ඕනේ ඉතා හොඳින් තේරුම් ගණ්ඩ න එම තේරුම් අරගෙන අපි ජීවිතය සාර්ථක කරගන්න කටයුත්ත සිද්ධ කර්ඩ ඕනෙ. ඉතිං ඒවා ගැන නැවත නැවතත් නැවත නැවතත් හිතඩ එම හිතපුහම අපට තේරුම්ගන්ඩ පුුවන් ජීවිතේ වරදින තැනට හරිටම බෙහෙත් කර්ඩඕන කියලා. එතෙන්ට ඒකට රිජුව කටයුතු කරන්න ඉතාම රිජුව සත්‍යවාදීව බල්ල මේ සැරේවත් මම මේ හොඳ වැඩක්රනවා මේකට හොඳ වැඩක් කරනවා මේක හරින්න නෑ මට කවදාක්ත් ෘපතිමත්වන දෙයක් නෙවෙයි මේ කියලා ඔ නැව නැවත ඔය ආදනවය නවත නැව නැවත නවත හිතලා යදහ හිත පවත්ත ගණ්ඩ ඕනෑ එළඹි සිහියෙන් එතකොට සිහ කියැන්නේ මේ තියෙන අඩුපාඩුව පිබඳව සිය. අන්නේ අඩුපාඩුව පිබඳව තමන්ට තියෙන සිහියෙන් සහ අඩුපාඩුව නැතිකර ගැනීම පිබඳ උපක්‍රමය පිළබඳව තමන්ට සිහිහඇතියෙන්ට ඕන. එතකට ම කොයිතරන්න අඩුපාඩු දැන්ට සකස් කරන්ඩ උපක්‍රමය යොද තියනවද කොචර සාර්ථක කියලා සිහිහත්තියෙන් න මගේ සාර්ථකත්ය මෙච්චරයි කියලා. එ ඔකෝම තමන්ගේ පැත්තෙන් විිනිශ්ය කරමින්, යන ගමන ඉදිරිට අගෙන අන්ඩ ඕන ඉතින් ඒකහින්ද කකුසලය වෙනුවට යම් කුසලයක් වර්ධන කරගන්නඩ ඕන භාවනාව සිද්ධ කරන්නඩ ඕන. අනිවායම භාවනාව කියන්නේ අපි දන්නවා ඒ කුසලේ වර්ධනය කරන්න කරන නිවැරදිම මෙිහිකිරීම තමයි භාවනාව කියලා කියන්න එක තැනකට වෙලා ඉඳගෙන ඒ කුසල හැඟීම ඉපදිච්ච කුසල හැඟීම ප්‍රබල කරගන්ඩ අපි වේගවත්ත කරන වැඩපිළිවෙල තමයි මේ භාවනාව කියලා කියන්නේ තරහාාව වට මෛත්‍ර්‍ය උදවාගණ්ඩ ඊර්ෂ්‍යාවෙනට මුදිතාව උපදවාග්ඩ කරුණාවන්තකම උපදවාගණ්ඩෝන කරුණාවන්තකම නැතිකම වෙනුවට එතකොට ගැතිවෙන ඒවා වෙනට නොයෙකුත් පැතිවට ඇදිලෑනය වෙනට පේක්ෂවර්ධනය කර ගන්ඩෝනේගේ අටලෝ දහමට නොසැලි ඉන්න ගුණය අපිළඟ තියෙන් ෝනේ. ඉතින් එහෙම එවැනි ගුණවන්ත භාවයක් ඇති කර ගණ්ඩ, අපිට අනිත්‍ය දු අනාත්ම ලක්ෂණයන් පිළිබඳව අවබෝධයක් ඕන වෙනවා ඇති ඒවා ගැන හිතලා එක අඩුපාඩුවක් හදන්ඩ ගිහාම තමන්ට කොච්චර අමාරුද කියලා අධදැකීමක් විදිර තේරෙක්. හැබැයි මෙතන තියෙන්ට ඕනෑ. ඒක කරනොවමයි කියන දැඩි ස්ථාවරය දැඩි හැඟීම කරමින් අධ්‍යැකීම් ලබමින් ඉදිරියට ගිහිල්ලා. තමන්ගේ අකුසලය යටකරගඩ හරියට යුද්ධ කරලා දිනෙනෙ ුද්ය පිළිබඳ අදැකම් ලබනවාගේ ඕනම කටයුත්ක් හෙමයි. අදැකීම් ලබපු හාම අපිට පුලුවන්කම තියෙනවා ඒවයින් කොයි විදිහකින් හරි ඉතාම එක්මින් නිදහස්සෙන්ට පුලුවන්කම තියෙනවා. ඉතින් අන්න එහෙම අපිට ප්‍රබල අත්දැකීම් සමුදායක් ලවගා කරගණ්ඩ පුලුවන්කම තියෙද්දී ඇයි අපි මේ අදදැකීමට යන්න ඇත්තේ. එක දෙයක් කරන්න කියලා ආය කියනවම අද දේශනාවද කියන්නෙම එක දෙයක් අරගෙන කරන්න කියලා එක කරපු හාම අපි කවුහරි එක්කෙනෙක් එක්කරගෙන කොහැරි ගමනක් ග්‍යා කියටකෝ ඒ අදී මගදි ආපු බාධාතිය නවා දෙවැනි එක් කෙනන එක්කරගෙන වගේ අපි ගමනක් යනකොට දෙවිනිවතාවදී ඒ බාධාවන් පළවෙනි වතාවට වැඩි ජයගන් අපිට බොම පහසුයි ඒ වගේ එක අකුසලයක් එක්ක සටන් කරලා පුරුදුුවවෙඩ ොකක්හරි එකක් එක් ඉස්සෙල්ලාම ඒක මගේ හිතේ නැගෙන ගතිය අඩුවෙන තුරු ඒ සටන දියත් කරන්න ඒක කර පුහාම තවත්තියනයටට ප්‍රතිවරද්ධහ නැත්තන් ට වෙනස්ම අකුසලයක් එක්ක සටන් කරද්දි හරීම පහසුවයි එක සැරයයි මේක අමාරු වෙන්නේ. ඒ මොකද තමන් හොඳට දන්නවා අපිට දැනෙනවා අපේ පින්නත්න අපි මේ සටන අරගෙන යනකොට තමන්ට දැනෙනවා කොච්චර අමාරුද කියලා ඔය මං මෙහෙම කියන්නකෝ වතුර ඇතිවෙනකම් තියනකං පිපාසාාවේ තියන භයනකම දැනෙන. ආහාර ඇතිවෙනකම් තියෙනකං බඩගින්න කියන එක තියෙන අපහාසුකම දැනෙන්නේෙ නෑ. ඔය හිතට ලබාදින අකුසලය පෝෂණය කරන්න ලබාදින රූප ශබ්ද ගන්දරස ස්පර්ෂ ආදිය ආදියෙන් පෝෂණය ලැබීම කෙරෙනකං ඒවට තියෙන තන්හාාව ඒව නැතිවෙනකොට ඇතිවෙන දුක තේරෙෙන්නෑ. ඉති මේවාගෙන් අතමි දෙෙන්ට ගිහාම අපිට පැහැදිලිවම අකුසල් වලින්නුවේයින්වෙන්ට වෙන්නේ ඒ අකුසල් වලින් අයින්වෙන්ට ගහාාමයි තේරෙන්නේ අකුසල් අයින් කරන්නට කොචර අමාරුද කොච්චර මේක බැහැගෙන ඉන්නවාද කියලා. කොච්චර මේකේ බැහැගෙන ඉන්වාද කියලා තේරෙන්නේ ඔන්න ඔය අකුසලය අපේ ඇතුළේ කොච්චර කිදා බැහැලා තියෙනවද කියලා. කොච්චර කිදා බැහල තියනවද ඇට ඇටමිතුරු දක්වාමේ අකුසලය එහෙමයි දැනෙන්ඩුවන මේ ගලවන එක ලේසි නැහැ. ඒක හැබැයි එක අකුසලයක් එ මේක කරන කෙනාට තමයි තේරෙන්නේ මේක කොච්ච ර පහසු වැඩද්ද කියලා. ඒක ජයගත්තොත් යම් කිසි කෙනකුට පාර කැපුුණ වෙනවා යායට පහසුවෙන් පුළුවන් අනිත් අකුසලයන් එක සටන් කරන්න තමන්ගේ හිතේ තියෙන ස්වභාවයන් දැනගත් හම ඒ අදදැකීම් අවශ්‍ය වෙනවා ඊළඟට ලෙහේසියෙන් ඉතිරි කාරණාටික තමන්ට සිද්ධ කරන්න පුළුවන්කම තිෙනයහිදා. මේවා ලගුකොට සලන්න ඇතු ලඟුකොට සලකනො කියලා කියන්නේ ඒනිම් පහත් කොට පොඩි දෙයක් කියලා හිතන් නැතුව මේ කියන කාරණත් එක්ක අඩුම තරමින් පුළුවන්නන් ආහාර කෙරෙහිතියෙන තෘෂ්ණාව අයිං කරලා ජීවත්ෙන්ට ඕන කරන දේවල් ටික බල්හදල කරන්න. ආහාරය පටිකූල සංඥාව ඇති කර ගන්නවා ආහාරය කියන්නේ හාර ගන්නන්නේ මකටද කියලා වේදනානු පස්සීව මේ වේදනාව ආහාරය මේ දිවේ ගෑවිලා පල්ලහට යනකං විතරක් දැනන වේදනා මාත්‍රයට මෙච්චර මමල් වහල් වෙලාද කියලා ඒ වේදනාවට අනුව හිතමින් නැතමේ ආහාරය පිළිකුල මෙනෙහි කරමින් මේකතිය නිරර්ථකභාවය ආහාරගන්නේ ඇයි කියලා සිහියෙන් ආහාර ගනිමින් ඒකත් එක්ක සටන් කරන්න ඔොක්කොම තියෙද්ද. හ ඒකත් ප්‍රමාණවත් ඒ කරලා ආහාර රසය විඳින්නේ නැතුව කාරණ සහිතව ප්‍රත්්‍යවක්ෂාවෙන් යුක්තප සිහියෙන් යුක්තව, ආහාර ගණ්ඩ කෙනෙක් පුරුදවීමම සරීරයේ නිරෝගිවෙන් ඩත්න් ඒ වගේම අකුසල අයිංකරගන්න ක්‍රමවේද පුරුදු පුහුණු කරගණ්ඩත්න් ලොකූරුකුලක් වෙයි මේ ආහාර පුරුද්ධ නිවැරදි කර ගැනීමේ වගේ මුුණහරි දෙයක් එක් තමන්ට වැඩියෙන්ම දැනෙන තියනමිද. නංඒවගේ වැඩියම්ම දැනෙන අඩුපාඩුව හොයාගෙන ඒකත් එක්ක ලොකු සටනක එදෙන්ට දැඩි තීරණයක් ගණඩ. මේක සිද්ධ කරන්්ඩ ලොකු අවශ්‍යතාවයක් අපි තුළ ඇතිවෙන්ඩ මූලිකව කැමැත් උපදවාගණ්ඩ ඕනෙ. ඒකට අනිවාරයෙන්ම තමන්ගේ ජීවිතය සාර්ථක කරග්ඩ සසර ජීවිතය සූ පත්කරගණ්ඩ. නොයෙකු ආකාරයේ වැඩපිළිවළවල් නිවැරදි කරගණ්ඩ අපි විසාල යහපතක් තමන්ටම ඇතිකරගන්ඩ. ඕන කියලා හිතාගෙන මේ ගෙවන ජීවිතයේ අර්ථයක් නැති බවත් හිතාගෙන කොයි විදිියකින් හරි තත්තර පත්වෙන්ට ඕන. ඉතින් කරුණු හොයන්ඩ ඕන කල්්‍යයානමිත්‍රයන් ආශ්‍රේකර්ඩ ඕන එහෙමකරුත් තමයි අපිට පුළුවන්කමක් තියන්නේ ඒ වශක ැටැනට මුද කල්ලාානමිත්‍ර ශ්‍රීතියන වැදගත්තුම කියන්නඩු නවාසන වස හරි ඔය ධර්මය හොයන්ඩ ධර්මය හොයන්ඩ ගිහමත් අපිට කලයානමිත්‍රියයෝ ආවශ්‍ය වෙනවා හැබැයි. ධර්මස්්‍රවණය කිරම් පොත්පත් කිරීමෙන් ඔන්නම් ප්‍රශ්න තියනවා විසඳගෙන තමන්ට පුළුවන්කම තියෙනවා ධර්මය පැත්තට ගොඩක් කරුණු එකතු කරගන්න හැබයි තමන් එක ගල පණඩ ගිහාාම අපිට බැයි නං අකුසලයක්ත් එක සටන් කරඩ කොයි විදිර දෙ කරන්නේ කියන එක ගැනහ දැනගන්ඩ අත්දැකීම් බහුල කල්්‍ය අනමිත්‍රයන්ගේ අවශ්‍යතාවයක් තියෙනවා අත්දැකීම් බහුල කල අනිත්‍රයන්ගේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතිං ඒක ගැන හිතඩ හොඳට මේ අපට එහෙම පැදිලි අවශ්‍යතාවයක් තියනවා. ති එම් වෙනකොට වන්නේ මේ ගලප ගණ්ඩ බැරිවෙනකොට ඒක ගලපාගැනීම සඳහා වශකරන වැඩපිළි වෙල තමන්ගේ පැත්තෙන් උපයාගණඩ ඕනෑ එම නැත්තං මේක හරියන්නේ නෑ. ජීවිතයේ ඉතාමත්ම සුන්දර තත් එකකටත්කරට පුළුවන්කම තිය ොත් වය සුන්දරත්ව කලක කිය චිත්ත පීඩා නැති ඕනම දේකට හිනා වෙලා හුණ දෙින්ඩ පුුවන් තත්වය ඕනම ගැටලුවකට හිනහා වෙලා ුණ දෙදට පුලුවන් තත්වයක් අපිට උපදවා ගණ්ඩ පුළුවන්කමත් තියෙනඉති එකක හින්ද. ඒ තත්ත්ය අපේ තුළින් උපයාගන්ඩ තමන් නිදහස්ම ඉතා නිදහස් කෙනෙක් බවට පත්වේ වී අකුසල් කියනවා කොච්චර දරුණුද කියනව නම් පින්නත්නේ පාරේ බැහැල යන්ඩවක්වත් නිදහසක් නෑ ධර්ම දේශනාව සංකරන් මත්තම එක මතක් කරඩුවනෑ අප මේ ලෝක හිරවෙලාහින්න හැරි බලන්ඩ පාරට එලියට බැහැර ඇවිදින් දත්න් යම් ආකාරයකින් සූදානං වෙලා ඇන්ඩඕනෑ. එක ලොකු බරක්හිතට නිදහසේ ට බැතින ඇතුමක් ඇඳගෙන ඇට බයිනං තමන්ගේ ජීවිතය නිකන් නිරුවතින් මේ පාය ඇදින්ට කියෙනවනේ තියෙන ඇඳමක්කුම නොහෝ ඇඳගෙන ඇටඒ ඇඳුමට බලන්ඩ බොහෝ දෙනකොට ඇඳම ගැන ගොඩක් සැලකිමත්ව ෙන්ඩ නෑ එක ගැලපෙන තවත්තවත් උප කරන සපත් ව ඒවට ගැලපෙන විදිහට ඕනෑ ඊළඟට හැම්ම පැත්තකින්ම. ඇවිදින විදිහපවා වෙනස්කරමින් කතාගන්න විදිහපවා වෙනස් කරමින් පාරයන්ඩ වෙලා තියෙනවා හිතලා හිතලා අහවල් අය අහවල්ලා මං ගැන මොන හිතයි දන්නේ. මොනෝ හිතයි දන්නේ මං යන වාහනේ ගැන ගේ හැම ක්‍රියාකාර්කමක් ගැනම අනිත් අයගේ සිතුවිලි සකස්කරමින් ජීවත්වයයටට අසාර්ථක උත්සාහය ගන්න අපිට ඒගැ අදහසක්ත්ත ජවතය පුලන අප නිදහස. අපේ ජීවිතය ගැන අපිට තියෙන අධික තෘෂ්ණාව තමයි ඔය ඔක්කෝම ගැන අපි සැලකිලිමත් කරවන්නේ. අපේ ජීවිතය ගැන අපිට තියන අධිකතර වූ තෘෂ්ණාව තමයි ඔය ඔක්කෝම දෙවර ගැන අපි සැලකිලිමත් කරවන්නේ අනවශ්‍ය විදිහට ඉතින් ඒ හැම දෙයක් ගැනම හිතලා ජීවිතය සාර්ථ කරගණ්ඩ සසර සූපත් කරණ්ඩ දැඩි අධස්්ානයක් ඇතිකර ගණඩ ඕන. කොහොම හරි කරලා. ක්‍රමවේද පාවිච්චි කරන්ඩ අපිට ලැබිලතිෙන උරුමයේ උරුමකාරයෙක් වන්නඩ ඒ උරුමය අපි ලබාගත්තොත් තමයි උරුමය අන්නයට උරුම කරන්නට පුළුවන්ක තිය හැම බදා දවසකු අපි මේේදේ මතක් කරනවා තමන්ට ලැවිච්ච උරුම කරගන්නඩ උරුම කරත්ොත් තමයි තව උරුම කල දෙඩ උළුවන්කම තියන හාරියටටම එහම නැත්තන් කරන්න උඩින් කරුණු ටික දැගෙන කරුණුට කැහැ පැත්ට අනාගත පරපුරට යොදඒ පොත්පත් වලින් කෙරෙනයි අපි කරන්නයක් නැහ. ටඒ රන් කරන්න දෙන්නි පොත්පත්තික ආරක්ෂකරලදුන්න හම ඇති ඉතින් බොෝදේවල් උරුමේ වැඩසරහ තුළින් කතා කර යුතුව තියදත් අපි ධර්මකරුණුම මේ දිනවලසාකච්ඡා කරෙන්න්නේ හිතියෙන ොහෝ වඩනාාකමක් තියෙන හින්දා අපේ ජීවිතය ගොඩක් සකස් කරගත්තත් ි බොහෝ පුුණ්‍යවන්තය වෙනවා එපුන්න්ත අයට බොහෝදුරට මේ තියන වියසනකාරි තත්ත්වයන් වලදී හානි සිද්ධ වෙන්නේ නෑ ඒද ජීවිතය සකස්කරගෙන සසස්ුව පත්කරගෙන උතුම් තත්ත්වයකට පත්ට හැම දෙනාටම ශක්තිය දහිරිය ලැබේවා, වීර්ය අධිස්ටානය වාසන ප්‍රඥාව ලැබේවා කෙළ හැමදිෙනවිඩෙන් ග අපි ප්‍රාර්ථනා කරනවා හැමදිනාටම තෙරවසන්නයි.